සුබ දවසක්. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් හම්බෙන්න ආවා. අද විශේෂ දෙයකට යන්නේ. දැන් අපේ ගෙවත් යවගා කරගෙන පුළුවන් ඖෂධ මේගුණය අතින් ඉහළ ශාකයක් තමයි මේ කියන්නේ. ඉතින් මේක මැල්ලුමක් වගේ අපිට ආහාරයට ගන්න පුළුවන්, ඒක හදා හදා ගන්න පුළුවන්. ඒ වගේම දෙහිඅමුලක් විදිහට ආහාරයට ගන්න පුළුවන්. අද යන්න මම ඒක දෙහිඅමුලක් හදන්න. මොනවද කිව්වොත් තෙඹ කොළ. ඉතින් තෙඹ දළු වලින් දෙහිඅමුලක් හදාගමු කොහොමද කියලා බලමු. ඉතින් තියෙන්නේ තෙඹ කොළ, ඔමිරිස්, නාරං, ලුණු කුඩු ටිකකුයි, අතු ලුණුයි. ඉස්සෙල්ලාම දැන් මේ ටික අපි හීනියට කපාගමු. ඉතින් දැන් මම මේ ටික හීනියට කපා ගත්තා. මේ තියෙන තෙඹ දළු, ඔමිරිස් ටික දාගත්තා, රතු ලුණු ටික දිනනවා, ලුණු ටික දිනනවා. අපි ඉස්සෙල්ලාම මේ ටික කොහොම මෙහෙම අරගෙන මේක මිස් කරගමු මේ ආකාරයට. අර කලවම් කරගන්න. ඊට පස්සේ ග්‍රැම්බුල් දාන්න ඕන නිසා නාරන් ටිකක් ඔය ආකාරයට දානවා. දැන් ඔය තියෙන්නේ තෙඹු දෙහිඅමුල. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ තියෙන සීනි මට්ටම් පාලනය කරන්න දිව්‍ය මේ ඖෂධයක් කියන්න පුළුවන් මේ තෙඹු. ඉතින් අපේ ගෙවත් යොදා කරගන්න පුළුවන් වසවිස නැති ස්වභාවික දෙයක්. ඉතින් කරලා බලන්න මම මේ කරේ. ඒ වගේම දිය වැඩියම පෙළන හිතවත්තුත් ඇති වීඩියෝ බලන. ඉතින් ඒගොල්ලන්ට මේක ලොකු දෙයක්. ඉතින් සමහර අය දන්නවා, ගොඩක් අය නොදන්න අයත් ඇති. නොදන්න අයටත් මේක වටිනවා. ඉතින් ගෙදර මෙහෙම තෙඹ ගහක් වවාගෙන දෙහිඅමුලක් හදන් කන්න සතියකට සැරයක් හරි තාමත් වටිනවා. කරලා බලන්න. ඉතින් යාළුවෙනි තෙඹ දෙහිඅමුල හදලා තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් මේක කාලා බලමු කොහොමද කියලා. මරු. ඇත්ත වශයෙන්ම හරිම රසයි. දළු ගන්න, මොහොරච්ච කොළ ගන්න එපා. දළු තමයි හරියන්නේ. අපේ ශරීරයේ තියෙන සීනි මට්ටම් පාලනය කරන දිවිමේ ඖෂධයක්. ඒකම තෙඹ වලින් කැඳ හදා ගන්න පුළුවන්. හරිම රසවත් මැල්ලුමක් විදිහට දාන්න පුළුවන්. මේ විශේෂයෙන්ම මේ කලවම් මැල්ලුමක් විදිහට හදා ගන්න. ඒ කියන්නේ වෙනත් පලා වර්ග වලට මේක කලවම් කරලා දා ගන්න. ඉතින් මේ වගේ දේවල් කරලා බලන්න gedirin innikota මම මේ වගේ වටිනා වීඩියෝස් ගේන්නේ ඒකයි. ඔයගොල්ලන්ටත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. සමහර දන්න දේවල් ගොඩක් අය උනට නොදන්න අයත් ඇති. ඉතින් මම හිතනවා මේක වටිනවායි කියලා. ඉතින් ගිහින් එන සුබ දවසක්.